ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් අත්තම්මයි මමයි YouTube channel එකට. මම ඊට කලින් ඔයාලට වඩු හදන විදිය කියලා දීලා තියෙනවා. නමුත් අද කියලා දෙන්නේ පාම් පිටි තම්බලා වඩු හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ විදිහට වඩු හැදුවම හරිම මෙලෙක් එකට වඩු ගන්න පුළුවන්. ඒ වගේම පොඩ්ඩක්වත් වරදින්නෙත් නැහැ. ඉතින් මම මෙතන අරගෙන තියෙන පාම් පිටි ග්‍රෑම් 180ක්. මේ පාම් පිටි ටික හොඳින් හල්ලලා තමයි අරගෙන තින්නේ. ඊළඟට පිරිසිදු රෙදි කඩකට මම මේ අලුත්ම නැප්කින් එකකට තමයි දාගන්නේ. පාවිච්චි කරපු නැප්කින් එකක් නෙමෙයි. මේ නැප්කින් මේ විදිහට පිරිසිදු රෙදි කඩකට දාලා මේක මෙන්න මේ විදිහට තදට බැඳ ගන්න ඕන. පාම් පිටි තමයි මේ අරගත්තේ. ඊට පස්සේ මේ පාම් පිටි ටික පැයක් තඹ ගන්න ඕනි අපි හුමාලෙන්. ඉතින් මම මේ විදිහට ස්ටීමර් එකට වතුර තියලා පැයක් මේක හුමාලෙන් තඹ ගත්තා. ඉතින් තැඹුණාට පස්සේ මේ විදිහට තමයි පාම් පිටි එක තියෙන්නේ. ගලක් වගේ ඝන ගතියට හැදිලා තියෙනවා. ඉතින් මේක අපිට පුළුවන් අතින් පොඩි කරගන්නත් නැත්නම් පොඩි වංගෙඩියකට දාලා එහෙම තලා ගන්නත් පුළුවන්. මේක පොඩි ප්‍රමාණයක් නිසා මේ විදිහට අතින් පොඩි කරලා ගන්න පුළුවන්. ලොකු ප්‍රමාණයක් හදනවා නම් අපිට පුළුවන් මේක මොකක් හරි උපකරණකින් තලා ගන්න. ඊළඟට අපි කරන්න ඕනි මේ පාම් පිටි ටික නැවත වතාවක් හොඳින් හලා ගන්න ඕනි කැට නැති වෙනකම්. ඉතින් මේ වඩු එක හදන්න ලෑස්ති කරන්නේ මේ කලින් දවසේ හවස 6ට විතර. ඊට පස්සේ හලාගත්ත පාම් පිටි ටික මේ වගේ මැටි මුට්ටියකට මම එකතු කරගන්නවා. ඉතින් මේකට මැටි ඇතිලියක්ම වෙන්න මැටි මුට්ටියක්ම වෙන්න ඕනේ. ඔයාලගේ තියෙන භාජනයක් ගන්න. ඊළඟට ඊස්ට් වලින් හොඳ ඊස්ට් එකකින් තෝරගන්න තේ හැඳි භාගයක්. ඒ වගේම සීනි ග්‍රෑම් මෙතන මම එකතු කරගත්ත සීනි ග්‍රෑම් 60ක් විතර එකතු කරලා මේ ටික හොඳට මේ විදිහට කලවම් කරලා ඇල් වතුරෙන් තමයි මං පිටි එක අනාගන්නේ. ඉතින් මේ පෙන්නන විදිහට ඇල් වතුර ටික ටික එකතු කරලා පිටි මිශ්‍රණය අනාගන්න ඕන. ඉතින් මේක ගොඩාක් දියාරුවට හදාගන්න හැ. සාමාන්‍ය නිකක් ඝන කවට තමයි මේක අත් ගහ ගන්න ඕන. ඒ කියන්නේ අනා ගන්න ඕන. අපි අර අපහදන පිටි එක අනන්නේ අන්න ඒ විදිහට තමයි තියෙන්න ඕන. ඉතින් මේ විදිහට අනාගත්තට පස්සේ මේක හොඳට වහලා පුරා පැයක් තියන්න ඕනි පිපෙන්න. ඉතින් මේ හරියටම පහුවෙනිදා උදේ 7:00 රටට විතර තමයි මම මේක හදන්න ගත්තේ. ඉතින් දැන් ඔයාලට පේනව ඇති තඹපු පාම් පිටි වලින් හදාගත්තේ මිශ්‍රණය හොඳින් පිපිලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී මම එකතු කරගන්නවා රසානුව ලුණු කුඩු. මේ ප්‍රමාණයට ලුණු කුඩු තේ හැඳි භාගයක් දාගත්තාම ප්‍රමාණවත්. ඊළඟට මේ තියෙන්නේ බැදලා කුඩු කරගත්ත එනසාල් සහ සූදුරු කුඩු. ඉතින් මේකට දාන්න ඕන. එතකොට තමයි මේක හොඳ සුවඳට එන්නේ. ඔයාලගේ එහෙම නැත්නම් වැනිලා පොඩ්ඩක් දාගන්න. ඊළඟට අපි මේ වඩු එක ටිකක් පැණි පාටට ගන්න ඕන නිසා තවත් සීනි ග්‍රෑම් 100ක් මේ විදිහට කැරමල් කරලා ගන්නවා. ඉතින් සීනි ටික කැරමල් වුණාට පස්සේ මම මේකට එකතු කරගන්නවා උකු පොල් කිරි ටිකක්. මොකද දැන් අපේ මිශ්‍රණය ඝනකමයිනේ, දියාරු කරගන්න ඕනේ ටිකක් තව. ඒ නිසා තමයි පොල් කිරි ටිකක් එකතු කරගන්නේ. ඉතින් පොල් කිරි දාගත්තම හොඳ රසට මේක ගන්න පුළුවන්. ඔයාට මේ වෙලාවේදී උදේ පාන්දර ඔයාට මේ වෙලාවේදී පොල් කිරි එකතු කරගන්න බැරි නම් වතුර ටිකක් දාගන්න, ඒක ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මෙන්න මේ විදිහට සීනි ටික හදාගත්තට පස්සේ සීනි පැණි එක පොඩ්ඩක් නිවෙන්න තියලා අපේ පිටි මිශ්‍රණයට එකතු කරගන්න ඕන. ඉතින් ඔයා කැමති නම් මේ වඩු එක සුදු පාටට වගේ කන්න. සීනි කළු කරගන්න නැතුව කෙලින්ම මේ වෙලාවේදී සීනි ග්‍රෑම් 100ක් මේකට එකතු කරගන්න. සීනි ටික මේ විදිහට කැරමල් කරලා ගත්තම වඩුව පොඩ්ඩක් පැණි පාටට එනවා. ඒකයි සීනි කැරමල් කරලා මම ගත්තේ. තවත් උකු පොල් කිරි ටිකක් එකතු කරගන්නවා. මේකේ මිශ්‍රණයේ පදම එන්න ඕනේ කැවුම් වලට හදන ඒ මිශ්‍රණයේ පදම තමයි එන්නේ. ඊළඟට පොල් ටිකක් එකතු කරගන්නවා. ලා පොල් වලින් ගන්න පුළුවන් නම් හොඳයි. මේකට පොල් ටිකක් වැඩිපුර එකතු කරන තරමට තමයි වඩු රස වෙන්නේ.
මම එකතු කරගත්තා පොල් බෑයක පොල්. ඊළඟට හොඳින් කලවම් කරගන්න. ඊළඟට වඩු හදන්න අපිට අවශ්‍ය වෙනවා කැඳකොළ. ඉතින් කැඳකොළේ පොඩ්ඩක් මේ විදිහට මොකක් හරි අර මේක බොකුටු බොකුටු හැඩයට ගන්න ඕනේ, නැත්තම් පිටි එක ගලාගෙන යන නිසා මම මේ වගේ පොඩි පෙනේරයකට තමයි තියාගත්තේ. ඉතින් ඔයාලට කැමති විදිහකට ඒක පාවිච්චි කරලා හදාගන්න පුළුවන්. ඊළඟට ස්ටීමරේට වතුර තියලා හොඳින් රත් වුණාට පස්සේ විනාඩි 10ක් විතර එක වඩුවක් තැම්බෙන්න ඕන, නැත්තම් මැද්දාම වෙනවා. ඉතින් හොඳින් හොඳ වදමට වඩු ආව නම් මේ විදිහට මැද්දෙන් පැලිලා යන්න ඕන. ඉතින් මේ වෙලාවේදී හොඳ සුවඳක් එනවා වඩු ටික තැම්බෙනකොට. මේ විදිහට අපිට පුළුවන් මේ මිශ්‍රණයෙන් වඩු පහක් හදාගන්න. ඉතින් මේක වඩුවක් ඇවම හොඳට බඩ පිරෙනවා, හොඳ උදේ ආහාරයක්. ඔයාලත් මේ විදිහට පාන් පිටි තම්බලා වඩු හදලා බලන්න. හරිම මෙරෙක්, හරිම මෙලෙ, හරිම රසයි. එහෙනම් මම තවත් දවසක් ඉක්මනට මෙන්න. ඔයාලට සුබ දවසක්. Thank you.